හයි ගුවන් වැඩිව හැම දිනාම සුබ සුබ සැන්දෑවක් වේවා හයි ගුවන් හයි ගුවන් අපි වැඩේ පටන් ගමු එද ආ සුලි සුලි බලන රේඩියෝ එකක් වගේ ඇහෙනවා මට ඔයාව ලයින් එක අවු වෙච්ච නැත් channel එක අවු වෙච්ච නැත් රේඩියෝ එකක් වගේ ඇහෙනවා සුලි මයික් එක ඔෆ් කරගන්න බැඩියෝ හරි අසලියත් මයික් එක ඔෆ් කරගන්න රයිට් ඈ අපි කතා කරලා 11 වෙනි පිටුව නේද පුතේ अरे एकोलस्सेरी पिटू है मैं से आए कराना पेर पढ़ी तुम्हां तो साह तटिया के कथा पढ़ी तुम्हां साह तटिया के कथा आप ही कला नहीं पता क्या नहीं दे करा ओ करे ना सर यमुली असलिया तब एक बार दान को हाँ ये बैठे काले हैं काले पे लिखा प्रश्न आती है ना हाँ उतारत में ममत्तो को YouTube बैंकिंग होया करते वही बोल लो YouTube बैंकिंग होया करने तीनों बालाना पुड़वा हरे दें तीन ने महिमाएं स्कूले की आड़ पास से वो यार थे वो यार हंग इन्हीं दिन एक कॉप करेगा ना बस लिया हरे ඉස්කෝලේ ගියාට පස්සේ ඔයාගේ මේ පාඩම් කරනකොට ඔයාගේ සර් හරි ටීචර් හරි මේ කතාව ඔයාට ඇහෙන්න කියනවා ඇහෙන්න කිව්වට පස්සේ අහ කියලා ඔයාට ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න වෙනවා හැබැයි ඉතින් අපිට එහෙම කරන්න බෑ මේ වෙලාවේ ඒක නිසා මම කතාවක් දාලා ප්‍රශ්න ටිකක් දුන්නා ඔයාට උත්තර ලියන්න කියලා මොකද ඔයාගේ මේකෙන් මැන බලන්නේ ඔයාට දෙයක් කිව්වම දෙයක්කට ඇහුම්කන් දුන්නාට පස්සේ ඒක මතකේ තියනවද කියන කාරණේ. හරි. එහෙමනම් පඬිතුමා සහ තොටියා කියන ඔයාගේ පිටුවේ තියෙන පාඩම කියවලා අතාව කියව ගන්න ගමන් එහා පැත්තේ පිටුවේ තියෙන ප්‍රශ්න පහ. හරි. හරිද? ඒ ප්‍රශ්න පහට උත්තර ටික ලියමු දැන්. හරි. දැන් පටන් ගන්න. හරියට ලියන්න හදිස්සි කලබලයක් නැහැ හොඳට කතාව කියවලා අදහස් අරගෙන ලියන්න සර් ඔබතේ යමුල් කිව්වද ඇහුණා යමු යමුලි කීවෙනි පිටුවද පුතේ මගේ නම් තියෙන්නේ මං කියන්න හරියටම මගේ නිබන්ධනය සම්පූර්ණ එකක් මගේ ගාව තියෙන්නේ 3 4යි ආ 3යි 4යි ලුපුතේ ඉසුරි ලියන්නේ නැද්ද ඔව් අපේ म
Mukada? Mukada karan ni kru eh. Ini ngoya, isuri amma net dalang eh. Wedi hiri ek net. Apa kata tawa hina hina hina? Ah, pitu angke hatar saha paha. Tadi ni panditu masa totiya kela katawa kira kia bala, eki prasna tikar uttar eliya. Teh tu nai hatar nai. Tu na hatar apa teh? Tuna hatar eh, itu. Sir, sir, look at the diamond. Bukan bahan ni. Tadi aku tulis di kalian kumat demi negara, demi negara. Tadi aku. Aida nak demi negara. Se. Se.
ಇವರದೇ ಓ ಸರ್ ರೈಟ್ ಮನ ಬಾಳನಕು ಸರ್ ಮಮ್ಮ ದನ್ ಸಂಬಂಧುನೇ ಓ ಸರ್ ಓ ದನ್ ಓ ಸರ್ ಮಮ್ಮ ದನ್ ಸಂಬಂಧುನೇ ಮುಗಕಡಿ ಕರಾದ ಅಪಿ ಕಲೇ ಅರ ಪಂಡಿತುಮಾಸಾ ತೊಟಿಯಾ ಕಿಯನ ಕಥಾವ ಕಿಯಲಾ ಕಥಾವ ಕಿವನೇ ಕಥಾವ ಬೆಲುವಾ ඊට පස්සේ ඒක කතාව කියවල ප්‍රශ්න දෙකට උත්තර ලියන්න කියලා තමයි කිව්වේ පුතේ. දැන් ලියලා ඉවරයි කට්ටිය. දැන් අපි එක සාකච්ඡා කරන්න හදන්නේ. කවුද පුතේ පඬිතුමා කියන්නේ? ආරද පඬිතුමා කියන්නේ. පඬිතයා කියන්නේ. කියන මන්දේ मोड़ पंडित හරිද හැබැයි මේ කතා කරන්නේ බුද්ධිමත් පඬිතුමේ එයා පොත්පත් තමයි කියවන්නේ හැමදේම හැම වෙලෙම එයා කියවන කෙනෙක් ඉතින් මෙහෙම පඬිතෙක් පොත් මල්ලක් එහෙමත් අරගෙන එයා දවසක් ආවා ගඟක් ගාවට එදා මේ ගඟ බොහොම සැඩ පහර වැඩි වතුර වැඩි වෙලා සැඩ පහර ගලාගෙන යනවා වැඩි ඉතින් මේකේ ඉන්නවා ගඟෙන් එක්තර කරන පුජ්‍යලේ කපියා හඳුන්වන්නේ තොටියා කියලා. මෙයා එදා එයාගේ රාජකාරී ඩියුටි එක නවත්තලා එයා පොඩ්ඩක් විවේකයක් අරගෙන ඉන්නවා. ගඟ ගලන හින්දා ඔළුව පදින්න බෑ. සැඩ පහර වැඩි. ඒ නිසා ඔළුව පැත්තකට අතර කරලා ගඟයිනේ. මෙන්න මෙයා ඉන්නවා. ඉන්නකොට අර පඬිතුමා ආවා. කිසිම කතාවක් බහක් මොකුත් නැහැ. ගියා ඔළුවේ වාඩි වුණා. වාඩි වෙලා කිව්වා මාව ගඟෙන් එහා පැත්තට ගෙනින් දාන්න. ඊට පස්සේ මේ බොහොම කාරුණිකව කිව්වා පඬිතුමනි අද මේ ගඟ ගලනවා ගඟේ වතුර වැඩි අපිට අද ඔරු පදින්න බෑ මමත් ඔරු පදින එක නතර කරලා මේ ඉන්නේ කියලා ඒවා මට වැඩක් නෑ මාව ගෙනින් දාන්න ඕන පඬිතුමා දුන්න උත්තරේ කිව්වා ඇහුවේ නෑ ඉතින් කරන්න දෙයක් නෑ දැන් ඔන්න ඔරුව පදිනවා එගොඩට තොටිය ඔහම ටික දුරක් යනකොට මේ ඔරුවේ වාඩි වෙලා ඉන්න පඬිතුමා එයා මොකද කරන්නේ ඔරුවේ වාඩි වෙලා පොතක් කියවනවා හරිද පොතක් කියවනවා පොතක් කියව කියව ඉඳලා ටික වෙලාවකට ගියාට පස්සේ අහනවා මේක කරයක් කිව්වා නේද මේ යන්න එකඩට යන්න බෑ කියලා ඒක කිව්ව නැනස ඒ මං කිව්වේ ගොඩට යන්න බෑ අද උපදින එක නවත්තලා තියෙන්නේ කියන්නේ නෑ ඒක සැරෙන් වගේනේ පඬිතුමාට තොටිය කියන්නේ ආ දැන් ඔයාලා කියන්නේ මට ඒක රඟපාලා කියන්නේ කියලාද ආ කියනවා පඬිතුමනි අද යන්න බෑ මේ බොහොම කාරුණිකව කියනවා පඬිතුමනි යන්න බෑ නමුත් මට යන්න ඕනි කියලා කියනවා ඊටසේ කියනවා පඬිතුමනි යන්න බෑ ආද හරි අද යන්න බෑ අද මේ ගඟේ වතුර වැඩි සැඩ පහර වැඩි කියනවා ඊට පස්සේ පඬිතුමා කියනවා මට ඒ වඩන්නේ මේ මා ගෙනින් දානවා ගඟේ එහා පැත්තට කියලා කියනවා සරල හරිද ඊටසේ දැන් යනවා දැන් කොහොමාරි දැන් ඔරුවේ වාඩි වෙලා මෙයා පොතක් කියෝ කියෝ බල බලා යන ගමන් අහනවා මේ ඔළුවත් උස්සන්නේ නෑ එයා එහෙන් බල බලා යන ගමන් අහනවා මේ ඔබට පොත් කියවන්න පුළුවන්ද පොත දිහා බලාගෙන අහනවා මේ ඔයාට පොත් කියවන්න පුළුවන්ද කියලා අහනවා ඊට පස්සේ ඉතින් අරයා මෙහෙම මේ ඔරුව පැද යන ගමන් කියනවා අනේ බෑ පඬිතුමනි කියලා කියනවා අයියෝ ඔයාගේ ජීවිතෙන් භාගයක්ම ඉවරයි කියලා කියනවා හරිද ඊට පස්සේ දැන් ඔන්න ආයෙ යනවා ටිකක් දුර ගිහිල්ලා ඉවර වෙලා
යනකොට පඬිතුමා අහනවා මේ ඔයාට ලියන්න පුළුවන්ද හරිද ඔයාට ලියන්න පුළුවන්ද කියලා අහනවා ඊට පස්සේ අරයා උරුව පැද පැද තොටිය උරුව පැද පැද යන ගමන් කියනවා අනේ පඬිතුමනි මට ලියන්නත් දැනේ මම ලියන්න දන්නේ නැහැ අයියෝ ඔයාගේ ජීවිතෙන් කාලක්ම ඉවරයිනේ ආයිසි එහෙම කියනවා හරිද ඊට පස්සේ ඔහොම ගිහිල්ලා දැන් අගමැදට ගිහිල්ලා දැන් උරුව සැඩපහරට අහු වෙලා එහෙට මෙහෙට පැද්දෙනවා ඔරුව තොටියට පාලනය කරගන්නත් දැ දැන් කන්ට්‍රෝල් නැහැ දැන් ඔත් තොටියට තේරෙනවා හොඳ ආකාරව මෝරුව පෙරනවා තා චුට්ට වෙලාවක ඔයා දරහනවා පඬිතුමනි ඔබතුමාට පීනන්න පුළුවන්ද කියලා තොටිය අහනවා ඊට පස්සේ කියනවා මට පීනන්න බෑ කියලා අනේ එහෙනම් ඔබතුමාගේ ජීවිතේම ඉවරයි ඔන්න ඔරුව පෙරලුනා කියලා කියනවත් එක පඬිතු මේ තොටිය අරුවෙන් පැනලා පීනලා යනවා අරයා කවුද පඬිතුමා ඔරුවත් එක්ක පෙරලිලා වතුර ගහගෙන යනවා ඉතින් එතනින් එහාට කතා කරන්න වැඩක් නැහැ නේද ජීවිතේ නැති වෙන්නේ හරිද ඉතින් පුතේ මේ කතාව ඇස්සේ අපිට කියලා දෙනවා දෙයක් එක අපි හිතන් ඉන්නවා අපි තමයි උගත් බුද්ධිමත් මොළ ටික නැත්නම් අපි තමයි උගත් බුද්ධිමත් අපි තමයි ඔක්කොම දන්නේ සියල්ල දන්නේ කියන හැබැයි එහෙම නැහැ අපි නොදන්න දේවල් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියනවා එක තැනකදී වැලි ටිකක් අරගෙන කුඩි වැලි කැට ටිකක් අරගෙන කියනවා වැලි අහුරක් අරගෙන කියනවා මේ ලෝකේ තියෙන අපි දැනගත යුතු කාරණා චතුන් කාල අසලියන අරුණාකල ඔයාලට ඉන්න බැරි නෑ කියන්නේ අරදරයක් වෙන්නේ පාසලියා. එයා විතරයි මේ සෙල්ලම කරන්නේ. අම්මා. අරදරයක් වෙන්නේ පා පිලිසකට. මයික් කොන් කරන්නේ તો අහන් ඉන්න. අපේ ලෞතරා බුදුජාණන් වහන්සේ කියනවා එක්තරා තැනකදී වැලි ටිකක් අරගෙන මේ වැලි අහුරේ තියෙන මෙන්න මේ පුංචි වැලි අපි දැනගත යුතු සියලු දේ මේ වැලි අහුරේ තියෙන වැලි කැට ගන්න තරම් නම් වැලි කැට ගන්න නම් අපි දන්නේ තාම මෙන්න මේ එක වැලි කැටයක් තරම් දෙයක් විතරයි කියන. ඒ කියන්නේ මේ ලෝකේ අපි දැනගත යුතු දේවල් බොහෝමයක් තියෙනවා. අපි දන්නේ චූඩිම චූඩි චුට්ටයි ආන්නේ චූඩිම චූඩි චුට්ට දැනගෙන අපි හිතන් ඉන්නවා අපි තමයි ඔක්කොම දන්නේ කියලා. එහෙම වුණාට එහෙම වුණොත් තමයි අපේ ජීවිතේ වෙනස් වෙන. අපි හැම වෙලේම හිතන්න ඕනි අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා මේ ලෝකේ. අපි නොදන්න කාරණා කරුණු කාරණා දේවල් ගොඩක් තියෙනවා. ඒ අපි නොදන්න කරුණු කාරණා තව සමහර අය දන්නවා. ඒ නිසා එහෙම දෙයක් කියලා දුන්නම එයාලගෙන් අහන්න හා එයාලගේ කරුණු කාරණා වලට සමන් දෙන්න අපිට පුළුවන් වෙන්න ඕනි හා අපි යමක් දන්නවා ය කියලා අනිත් අය පහගන්න හොඳ නෑ කියලා දෙනවා. ඉතින් මේකෙදිත් එහෙමයි. තොටිය දන්නේ නෑ ලියන්න කියන්නේ. හැබැයි එයා දන්නවා එයාගේ රස්සාවට එයා වතුරත් එක්ක සමන් කරන්නේ. එයා වතුරේ ජීවත් වෙන්නේ. හදිස්සිය ඔළුව පෙරනොත් පීනලා යන්නේ කොහොමද කියලා එයා ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ දන්න දෙයින් එයා ජීවත් වෙනවා කාටවත් කරදරයක් නැහැ. හැබැයි පඬිතුමා දන්නේ පොතපත කියවන්න විතරයි. ඒ එතනදී එයා මේ ඉහළ කුජලේ. හැබැයි එයා දන්නේ නැහැ පීනන්න. අන්න ඒක නිසා එතනදී පරදිනවා. ඒ නිසා අපිට ආයේ කියලා දෙනවා එතනදී අපි එක දෙයක් විතරක් එක දෙයකට විතරක් සීමා වෙලා එක දෙයක් විතරක් ඉගෙන ගන්න නැතුව අපිට හැම දෙයකටම පුළුවන් පුළුවන් හැම දෙයක්ම පුරුදු වෙන්න ඕනි කියලා. තොටි පඬිතුමාට පොතපත කියවනා වගේම පඬිතුමාට පුළුවන් වුණා නම් පිනීමත් අනයාගේ ජීවිතේ ආරක්ෂාවෙන් අපිටත් එහෙමයි පුතේ හරිද අපේ ජීවිතේ අපිට දැන් හා 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 ඕවා ගෑල්ලා මයින්ඩ් කරන්න හොඳ නෑ අපි යම් කියනවා හා 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 ඕවා පිරිමි ළමයින්ගේ වැඩ නෙමෙයි ඔල්ලේ වලන් ටිකක්වත් හොදන්න නෑ දෝ වලදක් එහෙම හොදන්න නෑ දුවෝ ඕන් අම්මගේ ආ හා හා මේ ඔයා ඕවා කරන්න යන්න එපා කියලා කියනවා ගෑනු ළමෙක් ගහගෙන ඇක්කෝ ඕන කියනවා හා හා ඕවා ගෑල්ලා මයින්ඩ් කරන්න ඕනේ ගස්සනේ කොල්ලෝ වගේ එහෙම කියනවා. එහෙම එකක් නැහැ.
ගෑනු වැඩ පිරිමි වැඩ කියලා නෑ අපි හැම දෙයක්ම පුළුවන් විදියට නරක වැඩ නෙමෙයි පුළුවන් විදියට පුරුදු වෙන්න ඕනි ගෑනු ළමේ බයිසිකලයක් පදින එක ස්කූටරයක් පදින එක බයික් එක මේ වාහනයක් පදවන එක ගැටලුවක් නෑ හදිස්සි වෙලා ගෙදර වාහන තෑගෙන තියෙනවා හැබැයි තාත්තා විතරයි ඩ්‍රයිවිං දන්නේ තාත්තා හදිස්සි අසනීප වුණොත් ගෙදර ගෙනියන්න විදිහක් නෑ වාහන 15ක් 20ක් ගෙදර තියෙන්න පුළුවන් ඒත් ඩ්‍රයිවිං කරන්න කෙනෙක් නෑ හැබැයි දුව නැත්නම් අම්මා දැනගෙන හිටියනම් ඩ්‍රයිවිං කරන්න අන්න තාත්තව හොස්පිටල් අරගෙන යන්න පුළුවන් ඒ නිසා අපි ඉගෙන ගත යුතු ඒ කියන්නේ එක තැනකට සීමා කරන්න හොඳ නෑ ඒක තමයි පුතේ කියලා දෙන්නේ ගැහණු ළමයින්ට පුළුවන් වෙන්න ඕනේ බයිසිකලයක් පදින්න ගහකට නැගලා පොල් ගෙඩියක් කන නේද එහෙම පුළුවන් වෙන්න ඕනේ හැබැයි ඒක අර අනවශ්‍ය විදිහට පාවිච්චි කරන එකත් අවුල් නමුත් එහෙම නෙවෙයි දැන් ගෙදර තාත්තා ඉති පොඩි දුව ගහේ නැගලා පොල් කන්න ඕනේ ඒක ප්‍රශ්නය එහෙම නෙවෙයි මම මේ කියන්නේ අපි ඒවා පුරුදු වෙලා තියෙන්න ඕනේ හැමදේම එතකොට තමයි අපේ ජීවිතේ ආරක්ෂා ඒක තමයි මේ කතාවේ කියලා දෙන්නේ හරිද අපි දන්න බොහොම ටිකයි නිසා තව තව දේවල් අපි ඉගෙන ගන්න ඕනේ හරිද ඒක නිසා මේ කතාවේ ඔටික කියලා දෙනවා හරි එහෙනම් යාම් ප්‍රශ්න ටිකට පඬිතුමා ගඟලකට ආවේ ඇයි ඇයි දෙනේ ගඟලකට ආවේ පඬිතුමා තාගෙන් එකොටේ ගඟෙන් එගොඩට යාමට තමයි එයා ගඟ ළඟට ආවේ. හරි ගඟෙන් එගොඩට යාමට තමයි එයා ගඟ ළඟට ආවේ. ඊට පස්සේ හරි දෙවෙනි එකට උත්තරේ බලමු. තොටියා ඔරුව පැදීම නවතා තිබුණේ ඇයි? ගඟේ ජලය වැඩි නිසා. වැඩි නිසා. ආ ඔව් එයා ඔරුව පදින එක නවත්තලා තිබුණේ ජලය වැඩි නිසා. ගඟේ ජලය වැඩි වී තිබුණු නිසා එහෙම නැත්නම් අපිට ඒක තව මෙහෙම ලියන්න පුළුවන් ගඟේ ජලය වැඩි වී සැඩ පහර වැඩි වී තිබුණු නිසා ඒකත් හරි වැඩි වී තිබුණු ඊට පස්සේ සැඩ පහර දරුණු තිබුණු නිසා මොකද්ද පැටියෝ සැඩ පහර දරුණු වී තිබුණු නිසා සැඩ පහර දරුණු වෙන්නේ ගඟේ ජලය වැඩි වුණ නිසා එහෙනම් ඒක ලියෙන්න ඕනේ ගඟේ ජලය වැඩි වී සැඩ පහර දරුණු වී තිබුණු නිසා නැත්නම් සැඩ වැඩි වී තිබුණාට සැඩ පහර දරුණු වී තිබුණේ අපේ වචන වලින් ලියන්න ඕනි පුතේ අපේ වචන ඔයාගේ වචන වලින් එතනට ලියන්න පුළුවන් ගඟේ ජලය වැඩි වී සැඩ පහර දරුණු වී තිබුණු නිසා අන උත්තරේ අපි යන් තුනට කෙටියා ඔරුව තුල සිට කලේ කුමක්ද ඔරුව පැදී ඔරුව පැදීමේ සන්දි ඔරුව පැදීම ඔරුව පැදීම ඔව් කොටියාට නොහෙති දේවල් දෙකක් ලියන්න කියවීමට සහල් නොහෙති දේවල් දෙකක් ලියන්න පොත් කියවීම අකුරු ලිවීම කියවීම සහ ලිවීම එයාට බෑ කියවීම සහ ලිවීම ඒ කියවීම සහ ලිවීම එයාට බෑ හරි අවසාන එක පඬිතුමාට නොහැකි දේ කුමක්ද පඬිතුමාට නොහැකි දේ පීනීමට හා පීනීමට රයිට් 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 ඔන්න හරි හරි එහෙනම් ගෙදර වැඩ දෙනවා මං ඔයාගේ මයික් මම මියුට් කළා දැන් ගෙදර වැඩක් දෙනවා ඒ තමයි 11 වෙනි පිටුවේ තියෙනවා ලස්සනම ලස්සන ගීතයක්. ඔයාලා ආස්වාස ගීතයක්. හරි? ඒ ආස්වාස ගීතය ලස්සනට මගේ ෆෝන් එකෙන් අහලා ප්‍රශ්න ටික තියෙනවා එහා පැත්තේ පිටුවේ. ඒ ටිකට උත්තර ලියාගෙන එන්න ඕනි. හරි? ඒ ටිකට උත්තර ලියාගෙන එන්න ඕනි. ඔන්න ගෙදර වැඩි. ඊළඟ වැඩි. මම දැන් අකුරු පහක් දෙනවා පිල්ලන් තියෙන අකුරු පහ හරිද අක්ෂර පහක් දෙනවා පිල්ලන් තියෙන
ඔයා ඔයාගේ ලියන පොතේ ලියාගෙන ඒ අක්ෂර පහේ තියෙන පිල්ලන් ටික ලියන්න ඕනි ඉස්සර මෙන්න අක්ෂර පහ ඉන්න පුතේ මල් ලියන්න මම චැට් එකට දාන්න මේ පිල්ලන් ටික මොනවද කියලා හයක්ම දුන්නා නෑ මයික් ඔන් කරන්නේ නෑ කාගේවත් අ ඔයා මට මේ ටික චැට් එකට දාන්න උත්තර ටික එක කියලා ගහලා එක කියන එකේ පිල්ලම දා ඔයාලා ලියා ගන්න ඉස්සෙල්ලා අකුර ලියලා පිල්ලම ඉස්සරහින් ලියන්න ලියලා ඉවර කරලා මට චැට් එකට දාන්න මයික් ඔන් කරන්න බෑ පැටියෝ ඒක කරදරයක් වෙනවා ඊට පස්සේ සමහර දෙනෙක් ඒක අවධානයෙන් ඉන්නේ නැහැ විශේෂයෙන් චූටි දරුවන්ට තේරෙන්නේ නැහැ දෙමව්පියෝ ඒ ගැන පොඩි අවධානයකින් ඉන්න ඕනි දරුවාට ෆෝන් එක දීලා ගියාට පස්සේ දරුවෝ විකාර කරනවා එතකොට හරදරයක් उत्तर මොනවද කියන්නේ? පැහැදිලිද? පැහැදිලි සර්. ආ රයිට්.
බිනුක WhatsApp එකට එව්වා. මිනුක WhatsApp දාන්න එපා. මේ chat එකටම දාන්න. සයිනු chat එකට දාන්න සයිනු. හරි අපි බලමු උත්තර ටික හරි මොකක්ද තියෙන්නේ අපේ මොනවාන් රිද්මි වාගේ රිද්මිගේ මයික් එක ඔන් කළා රිද්මි अरे आदित्य आदित्य मट क्या नाम पलवी अपुरती है ना पिल्ले में मुकद्दे बायनु कित्ते කොම්බුවා හා ගයනු කිත්ත කොම්බුවා හා ගයනු කිත්ත කොම්බුවා හා ගයනු කිත්තද මෙන්න මුලට ආවේ කොම්බුවකි ගයනු කිත්ත අගට යති මැද අපුරන් බලා සිටි औसम देखिया देती एना मेरे तीन ने
කොම්බුව හා නෙවෙයි පුතේ කොම්බුව සහ ගයන පිට්ට අනුත්තරේ කොම්බුව සහ ගයනු කිත්ත හරි වැරදි අය ලියා ගන්න කොම්බුව සහ ගයනු කිත්ත අපි යනවා සත් ගෝසිත ගාවට ඊයද ගෝසිතගෙන් මං අහන්නේ मुकद्द ईलंग शब्दे कियला शब्दे देवे मे अकुरे रे रे यान्ने तियने पिल्लम मुकद्द गोसित रे यान्ने तियने पिल्लम गोसित प्रश्न उत्तर दी अरे बिनु कर दिक्कत पापिल्ल मैं क्या दिए ने रूने वे मैं आने मैंने मैं कहा नहीं माँ रे 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 आने मामा किया ना सर और इतने किया केटिया द पिल्ल केटी ऐ द पिल्ले मामा टिकक ऐ दाई इन्ने बिटू पसाई एक किया हंडाई मामा केटी ऐ द पिल्लाई एना मैं इन्ने बिया केटी ऐ द पिल्ले की रात में याद किया नहीं right meka ru ru man ahanawa kiyala kiwwe maw kattuna ne kenudi kiyala kenuli meke tiyena pillam mokadda mokadda sir meke tiyena pillama mokadda තුන්වෙනි එකේ මොකක් පිල්ලද දික් රුයන්නේ තියෙන ඔයා කියන එක මට ඇහෙන්නේ නැහැ
කැදපිල්ල නෑ වැරදි හරි කැදපිල්ල නෙමෙයි හරිද ඒ තියෙන්නේ දික් ඇද පාපිල්ල दिक्कत पापी अरे राइट अभी मैं यहाँ ना मैं क्या किया ना माने केटी कौन नांग को नेंगली आई केटी वाक नांग वाक कटली आई केटी ऐसे नांग ऐसे कटली आई पापी ले कोटा सुनाई अरे पापी ले कोटा सुनाई केटी ऐसे पापी ले केटी वापा पील केटी कौन पापील अरे केटी कौन नाम कौन इंगली आय अरे दे केटी कौन नाम कौन इंगली आय पू केटी वाक नाम वाकटली आय कू केटी ऐसे नाम ऐसे टली आय रू පාපිල්ලේ කොටස් 3 හරි මේක ඊට පස්සේ දීර්ඝයටත් යනවා ඔය විදිහටම දික් ඇද පාපිල්ල හරි දික් කොන් පාපිල්ල දික් වත් පාපිල්ල හරිද දීර්ඝ කියලා වචනයක් පාවිච්චි වෙන්නේ නෑ පුතේ ආ දික් පු කු රු හරිද දීර්ඝ කියලා වචනයක් පාවිච්චි දීර්ඝ පාපිල්ල එහෙම වචන පාවිච්චි වෙන්නේ දික් කියන වචන පාවිච්චි වෙන්නේ එහෙනම් ඔන පාපිලි තුන හරි අපි යන්නේ ඊළඟට හොයාගන්න මොකද්ද කියලා සීයන්න සීයන්න තියෙන පිල්ලම මොකද්ද කියලා මං අහන්නේ අමන් කවුද අමිදු दीर्घ स्पिल्ल दीर्घ स्पिल्ल කවුද පැටිය ඔයාට වා කියලා දෙන්නේ දීර්ඝ ස්පිල්ල කොයි පොත්වලද තියෙන්නේ ආ කවුද කියලා දුන්නේ දීර්ඝ ස්පිල්ල කියලා කවුරු කියලා දුන්නත් වැරදි දීර්ඝ ස්පිල්ල කියලා එකක් නැහැ අකුර උඩින් සිටිනා මම තොප්පියක් වගේ අගට බින්දුවක් දමා ඊ શબ્දය ගෙනෙයි යාළුවනේ දන්නවාද මගේ නම කවුදයි දික් ස්පිල්ල මමයි දික් ස්පිල්ල මමයි රයිට් එහෙනම් මේ තියෙන්නේ දික් ස්පිල්ල රයිට් දීර්ඝ නෑ නෑ ඒවා පාවිච්චි කරන්නත් එපා ඒවා ඉස්සර පාවිච්චුනේ ඒවා අමතක කරලා දාන්න මේ ඔයාලා වැරදි දෙයක් ඉගෙන දික් කියලා වචනයක් දීර්ඝ කියලා වචනයක් නෑ දික් ස්පිල් ඊ શબ્දේ සී කියනකොට ඊ શબ્දය ඇහෙන්නේ දික් ස්පිල්ල තියෙන්නේ අපි ආ මේක අහන්න කාගෙන්ද ප්‍රදීප් अरे प्रदीप दो याने तीन पिल्ला किया कोंबु ऐले पिल्ला हा हाल क्रीम कोंबु ऐले पिल्ला हा हाल क्रीम है दे कोंबु ऐले पिल्ला सहा हाल क्रीम कोंबु है ऐले पिल्ला सहा हाल क्रीम कोंबु ऐले पिल्ला सहा हाल किरी में दे नहीं मैंने मेहमान मां कभी आप किया देना क आकूरटे दें मोर क आकूरटे कोम्बुवाक मुलीनी ने वां ऐल पिल्ले टे कोटियाक दा आगटे दुए ने वां कोटिया ओ सब दे आपटे है ने वां बोल रोल मोल किया मामतली
කියනවා මේ පුංචි අයට කියලා දෙන්න චූටි අයට බෝල රෝල මෝල කියා කොම්බුව right කොම්බුව කමාවක් අනිවාර්යයි කමාවක් අනිවාර්යයි දෙපස්සේ ඇලපිල්ල සහිත 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 අල් කිරීමේ යකුණ අනේ පැඩිය මයික්කේ අනවශ්‍ය කතාවේ පැඩිය ඇහෙන්නේ අල් කිරීමේ ලකුණ හරිනේ නේ සහිත කියලා කියන්නවනේ අනිවාර්යෙන් මෙතන සහ කියලා ලියන්න බෑ වැරදි එහෙම ලිව්වොත් සහිත කියලා අනිවාර්යෙන් ලියන්න ඕනි ඒ වගේම මෙතන කමාව තියෙන්න ඕනි කම්බුව ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ එහෙම ලියවිය යුතුමයි මේවා ආයේ වෙනස් වෙන්නේ නෑ අර අපි කියන්නේ නේද අපේ නම ගම වගේ වෙනස් වෙන්නේ නෑ කිසිම වෙලාවක වෙනස් කරන්නත් බෑ වෙනස් කරන්නත් විතරුවොත් වැරදි කොම්බුව ඇලපිල්ල සහිත හල් කිරීම නේවත් නෙවෙයි හල් කිරීමේ ලකුණ කියලා ලිවිය යුතුමයි හරි ගණන් දෙයන්න දෙයන්න දෙයන්නේ තියෙන පිල්ලම මොකද්ද ගෝසිත කොම්බුව 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 තමයි දෙයන්නේ තියෙන්නේ ඒ શબ્දය අරන් අකුර මුලට දුවන් පොඩි රවුමක් අරන් කොම්බුව දැන් ලියන් මොන තියන කොම්බුව මේ දෙ කියනකොට ඒ શબ્දේ ඒ શબ્දේ අරන් අකුර මුලට දුවන් පොඩි රවුමක් අරන් කොම්බුව දැන් ලියන් හරි ඔන්න හරි බලන්න අනිවාර්යෙන් මේකේ මතක තියාගන්න ඕනි දිප්පිතරයි දීර්ඝ නෑ හරි මෙන්න මේක විශේෂයි ආන්න පුළුවන් විභාගෙට මෙතන ගමාව ඕනි අනිවාර්යෙන් ඊට පස්සේ සහිත කියන වචන කියන්න ඕනි ඊළඟට හල් කිරීමේ ලකුණ හරි එහෙනම් හරි ඔන බෝඩ් එකේ මැකුවා ආයි සිංහල තියෙන දවසට ආයි ටිකක් කතා කරමු පාඩමට අමතරව මේ දේවලුත් කතා කරමු හරි එහෙනම් ලෑස්ති වෙන්න රචනා මාතෘකාව ලියාගන්න මෙන්න රචනා මාතෘකාව ඉර බැස යන සැන්දෑව right එහෙනම් මාතෘකාව ලියා ගන්නකෝ මම ඔයාලව මියුට් කරන්නකම් right hi සෑ ඔව් සෑ අද පන්ති කරන්න එපා වැඩියෙන් අද පන්ති කරන්න වැඩියෙන් වැඩියෙන් කරන්න ඔව් වැඩියෙන් කරනවා කියන්නේ සර් දැන් ලියන්න ඕනේද නෑ නෑ මේ ඉරට ලියන්නේ මේ මාතෘකාව ලියා ගන්න මේ කියලා දෙනවා එයාට පහ වෙනකන් ආ නක කරන්න බෑ බැටි වඩට පහේ අයිලක් අතරේ පන්තියේ තියන අයිලෙන් සර් කීයක් ලියන්න ඕනද කියන්නේ බලමු අහගෙන පුතාට ඇති තරම් ලියන්න වාක්‍ය
කිසිම වෙලාවක දරුවෙකුට සීමා මායිම් ගන්න ඕනේ නැහැ. අපි ඇති තරම් මේ මාතෘකාවට ලියමු. වැඩි විදියෝ දන්නවා සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය පෙළ හෝ වේවා උසස් පෙළ හෝ වේවා ලියනකොට රචනා මාතෘකාවේ මුල මැද අග කියලා ගලපන්න බෑ. හැබැයි මේව එහෙම නෑ වාක්‍ය රචනා. අපි රචනා කිව්වට රචනා නෙමෙයිනේ. මාතෘකාවට ගැළපෙන වැකි. මාතෘකාවට ගැළපෙන වැකි. ඒවා උක්තාක්‍යයට සම්බන්ධ වෙන්නත් උනාට පස්සේ අක්ෂර වින්‍යාසය හරි ගියාට පස්සේ අදාළව මාතෘකාවට අදාළ වුණාට පස්සේ හරි. එනිසා ඇති තරම් ලියන්න. ඔයාට විභාගෙදී වැකි තුනයි ලියන්න. ඉතින් කම්මැලි කම නැතුව වාක්‍ය පහක් ලියන්න. මේ හැම වාක්‍යයකටම වචන 6-7ක් එකතු කරන්න. වචන 6-7ක් එකතු කරන්න කියලා ගොඩාක් දරුවෝ හිතන්නේ ගොඩාක් දරුවන්ට උදව් කරන්න අම්මේ තාත්තේ. දරුවෝ හිතන්නේම දිග වැකියක් ලියනවා. එතකොට මෙහි ලියපු එක මෙහි එනකොට මෙහි මොකෙන්ද පටන් ගත්තේ කියලාවත් මතක නැහැ. ඒ නිසා චූටි වාක්‍යයක් ලියන්න. මම උදාහරණයක් කියන්න. ඉර බැස යන හැන්දෑවනි. එතකොට ඉර බැහැල යනවනි. ඉර බැස යා. ඉර බහිනවා. ඔන්න ඔය චූටි කෑලි ඉර බැස බහිනවා. ඕක අපි ලියමුකෝ. හරිද අපි හිතනවා ඉර බැස යනවා. ගිනි බෝලයක් වගේ ඉර බැහැගෙන යනවා. එතකොට ගිනි බෝලයක් වගේ ඉර බැහැගෙන යනකොට තව අපිට මේකට දාන්න පුළුවන් නේ මෙහෙම. බස්කෝ මේ මං දැන් ජොයින් තුනේ. මේ පාඩම හෙට බලන්න පුළුවන්ද? රෙකෝඩින් එක දානවා පුතේ. ආයතනින් තමයි රෙකෝඩින් එක දාන්නේ ලූප් එකට. එතකොට ඔයාලට බලන්න පුළුවන් පැටියෙ. ඒ කියන්නේ සර්ට කරන්න බෑ ඒක. ආයතනින් දාන්නේ ආයතනින් දානකොට ගෲප් මේ ඒකේ YouTube link එක ඔයාගේ ගෲප් එකට දානවා. හරින් දැම්මා වගේ. එතකොට ඒක ලේසි නෑ. අහගින්න. right ඔබ හිතන තරම් මේක ලේසි වැඩක් නෙමෙයි. හරිද? චුට අහගින්න. ඔබ හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. ඔබ මේකට අහගලා හිට උදේ වෙනකොට link එක මේ රෙකෝඩින් එක දාන්න කිව්වට ලේසි නෑ මොකද දවස් 5ක් එක දිගට ක්ලාසස් යනවා. එතකොට ක්ලාසස් 15ක් සතියේ තියෙන මේ දවස් 5ට තියෙන. එතකොට ක්ලාසස් 15ක වීඩියෝස් පැය එක දවසකට පැය 2.5යි sorry 1.5යි 3යි පැය 4ක්. පැය 4 5 පැය 20ක්. පැය 20ක වීඩියෝස් දාන්න ඕනේ. ඒක ලේසි නෑ දාන එක. ඒක නිසා ටික දානවා පුතේ මේ ජූනියර් يعني ප්‍රාථමික විතරයි 3-4-5 විතරයි. ඊට අමතරව IT පන්තිය තියෙනවා ඒකේ දානවා. දාන්න ඕනි ආයතනය. ඊට පස්සේ 6-11 විෂයන් 9 එක දාන්න ඕනි. හරි. ඉතින් ලේසි නෑ. ඒක නිසා හෙට උදේටම දානවා කියලා සර් පොරොන්දු වෙන්නේ නෑ. හෙට දවස් කීපයක් ඇතුළත අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. හරි මං කියාගෙන ආවේ රචනාව ගැන පැඩියෝ. ඕ 11 වෙනි පිටුවේ සින්දුව මොකද සර්? ගෙදර වැඩ කරන්න කියපු. ඕ සර් මේ අර මේ ආයතනෙන් මේසේ කිව්වනේ ද ආයතනේ මේ රෙකෝඩින් දානවා කියලා. ඉංග්‍රීසි දෙමළේ මේ ඒව දන්නේ නැද්ද සර්? මොකද්ද බැඩියෝ? සර් මේ කිව්වේ මේ ආයතනෙන් අර රෙකෝඩින් දානවා කියලා. අපිට ඔව් මේ එතකොට දෙමළේ ඉංග්‍රීසි දන්නේ නැද්ද සර්? දානවා ඔක්කොම දානවා විශයන් ටික ඔක්කොම රෙකෝඩ් තියෙන ටික දානවා. මෙහෙමයි පුජි පැටවුනේ දාලා ඉවර වෙලා මම කියන්නේ නැහැ ඕම් බබාලා දැම්මා ඕම් උඹලා ගිහිල්ලා බලපල්ලා කියලා කියන්නේ නැහැ. ඔයාට උදේ සාමාන්‍යයෙන් බලන්න ඔයා මුදල් ගෙවනවා.
මුදල් ගෙවනවනේ ඒ මුදල් ගෙවුවට පස්සේ ඒක එනවාද කියලා චුට්ටක් බලන්න අනිවාර්යෙන් දාලා තියෙන පහුගිය දවස් ටිකේ දෙමළ ඒටි ඔක්කොම දැම්මා සර් කැටි කැඩි එන්නේ හරි මට දැන් රචනාව කියන්න ඉඩ දෙන්න හරි ඉඳ වැස යන හැන්දෑව එතකොට ඉඳ වැස යන්නේ නැගෙනහිර පැත්තෙන්ද පස්නාහිර පැත්තෙන්ද පස්නාහිර පැත්තෙන් පස්නාහිරෙන් කියනකොට නිකන් හරිනේ නෑ නැත්තේ අපි කියනවා ඉර ගිනි ගෝලයක්සේ අහන්න ඉර ගිනි ගෝලයක්සේ බස්නාහිර ආසින් කියන්නේ නැතුව අපි කියනවා අවර ගිරාහසින් බැස යාමට සූදානම් වේ ඉර පහිනවා කියන එක සර් කිව්ව විදිය ආ නැත්නම් තව කියන්න පුළුවන් ඉර අවර ගිරාහසේ නැතන් ඉර මුහුදේ ගිල ගන්න සූදානම් වෙනවා හන්දෑම ඇයි මුහුදු වෙරළට ගිහිල්ලා බැලුවොත් මුහුද අස්සට යනවා වගේ තමයි අපිට පේන්නේ ඉර ඔන්න වාගේ අදහස් ටිකක් දනුගෝවිය වැඩට ගිහිල්ලා එනවා රස්සාවල් වලට ගිය මිනිස් අම්මා තාත්තා ගෙදරට එනවා කුරුල්ලෝ කැදලි කරලා පියමා යනවා ඒ වගේ චූටි චූටි දේවල් ලස්සනට දාලා ලියන්න උදෑසන ආහාර සොයා ගිය විහඟ රෑන් කැදලි කරා පියමා යති විහඟ පියඟුන් ඒ වගේ අදහස් දාලා ලියන්න පුළුවන් රයිට් මට උදව් කළා ඒක ලියලා සර්ට WhatsApp එකට ෆොටෝ එකක් දාන්න ඉතින් හරිද අංකේ තියනවනේ 76844 31 80යි ඒ වගේම හරි ඒ වගේම පොඩි වැඩක් කරන්න ඕනේ වා පොඩි වැඩක් මොකක්ද දන්නවද අහන් ඉන්න කුංචි වැඩක් මේ පොඩි කට කතාවක් යවන්න ඕනේ මොකද පුතේ කට කතාවක් යවනවා කියන්නේ ඇයි කියන්නේ සමහරවිට තව කෙනෙක්ට ගිහිල්ලා තොරතුරක් දීම තොරතුර මොනක් දන්නවද දෙන්න තොරතුර I learning ආයතනයේ හතරවසරේ ශිෂ්‍යත්ව පන්තියක් තියෙනවා ගුරුවරු හතර දිනක් උගන්වනවා දවසට හැමදාම සමුදා ඉඳලා සිකුරාදා වෙනකන් තියෙනවා හරියටම 6:00 ඉඳලා 8:00 8 වෙනකන් කරනවා ප්‍රවේශ නවත්වනවාද නවත්වනවාද කියන්නේ දැන්ද දැන් අරට නවත්වනවා පුතේ හරි තියෙනවා එන්නේ ඒකට ඔයාලා ඇවිල්ලා බලන්න කියලා කතා කරන්න ඕනේ හරි නැත්නම් ඔයා විතරක් මේකට ඇවිල්ලා ඔයා විතරක් මේක දැන හිටින විදිහට ඔයා විතරක් ඉගෙන ගන්න තරම් ආත්මාර්ථකාමී දරුවෙක් වෙන්න එපා අනිත් අයටත් මේක බෙදා හරින්න ඒ පණිවිඩය දෙන්න I learning ආයතනයේ තියෙනවා මෙහෙම දෙයක් එන්න යන්න කියලා කතා කරන්න කුංචි මුදලකට ඔබට ඉගෙන ගන්න පුළුවන් ඔව් ඉස්සුරි මට කියන්න සර් ක්ලාස් එක නවත්තන්න වාක්‍ය ටිකේ කියලියන්න ඕනේද ඔයාට කැමති තරම් ලියන්න හැබැයි පහකින් එහා පැත්ත ලියන්න හරි කැමති තරම් කිව්වා එකක් ලියන්න බැරවමු හරි එහෙනම් රයිට් එහෙනම් නවත්තමු අපි හිටාම් වෙනවා පරිසරයේ පාඩමට ආයි නැත්නම් හැමෝම පරිසරයෙන් ඉන්න ආයි ගෝ වීඩියෝ එක වන් සර් නයින් ආයි ගෝ වන් සර් ආයි ගෝ වන් සර් ආයි ගෝ වන් සර්